අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. වාහන අනනකරුවන් මුහුණුපත Facebook කරහා දිගින් දිගටම කියනවා අපි මේ මාසයේ අගවිද්දි වාහන ආනයන කිරීමේ සැලසුමක් තියෙනවා කියලා. ඒකට අවසර දෙන්නේ රජයේ දැන් කස්ටම් එකට ලැබෙන බදු ප්‍රමාණය ඉහළ නංවා ගැනීම අරමුණින්. ඇත්තම වාහන ආනයන කියන්නේ අපිට අවසානෙම අවසර දෙන්න තියෙන ආනයනය. මොකද අපේ රටේ ආනයන වලින් බැලුවොත් වැඩිම ඩොලර් ප්‍රමාණයක් වැය වෙන්නේ වාහන ආනයනය සඳහා. ඉතින් ඒ වගේම අපි බදු ආදායම් පැත්තෙන් බැලුවත් වාහන ආනයනය අපිට හරි වැදගත්. හැබැයි වාහන ආනයනය පිළිබඳ කමිටුවක් පත් කරා අපි මේ ගැන සොයා බලන්න. ඒකේ කාරණා රාශියක් තියෙනවා. එකක් අපි ළඟ තියෙන සංචිත කොතරට ආපුවාමද මේ අපි වාහන ආනයනයට යන්නේ කියන එක. දෙවෙනි එක අපේ රටේ තියෙන වාහන අපිට තව මදිද ප්‍රමාණවත්ද. තුන්වෙනි එක මේ රීකන්ඩිෂන් වාහන වාගේ ගෙන්වීමේදී මොකද්ද විය යුතු සීමාව, මෙන්න මේ වාගේ කාරණා රාශියක් පිළිබඳ අධ්‍යයනය කරන්න. ඒ වගේම වාහන කාණ්ඩ මොන මොන වාහන කාණ්ඩද අපිට ඉක්මනින් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ඒ අධ්‍යයන වාර්තාව ලැබිය යුතුමයි. ඒ අධ්‍යයන වාර්තාව මත තමයි ඉදිරි කටයුතු කරන්නේ. ඒ නිසා මේ අහවල් වාහන කාණ්ඩේ ගේන්න කටයුතු කරනවා කියලා අපි දැනට නම් කිසිම සූදානමක් නැහැ. නමුත් නිශ්චිත කාලයකදී මේ කිසිම දෙයක් වහලා තියන්න මේක සම්පූර්ණ නිදහස් වෙලදාම තියෙන රටක්. ඒ නිසා අපි හැම විටකම කටයුතු කරන්නේ යම් පාලනයක් අවශ්‍ය නම් මේ ඒ සඳහා වූ බදු ප්‍රතිශතයන් මගින් පාලනය කරන්න. නමුත් අපි විඳ අත්දැකීම අනුව අපේ සංචිත නිසි ප්‍රමාණයට නැතුව සංචිත ඍණවීම තුළ අපි විඳ අත්දැකීම ඔබතුමාලට මතකයි. ඒ නිසාම අපි බොහොම සීරුවෙන් තමයි මේ අවසාන තීන්දුව ගන්නේ.